සද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ දින ගණනාවක් පුරාවටම සිද්ධ කරන්නට යෙදුණු පින්කම් මාලාවේ අවසාන දවස අවසාන මොහොතට පත්වෙච්ච අවස්ථාව. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරන වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආශ්චර්යමත් සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. රතන සූත්‍ර දේශනාව කරන්න විශාලා මහනුවර ඇතිවෙච්ච තුන්බිය දුරු කිරීම සඳහා වඩිනකොට මොනවද සිද්ධ වුණේ? විශාලා මහනුවරට යනකම්ම පින්ඔතුනි යොදුන් 8ක් පුරාවට මුළු භූමි තලයේම තිබිච්ච ගල්, මොල්, කෝටු මේ සියල්ලක්ම පින්ඔතුනි ඉවත් වෙලා ගියා. පොළවේ යම් කිසි තැනක වලක් වගේ හැදිලා තියෙනවා නම් ඒ වලවල් තියෙන තැන් පස් උඩට ආවා. උස් වෙලා තිබිච්ච තැන් පස් යටට ගියා. සිහින් වැල්ලක් ඇවිල්ලා අර පාර පුරාවටම පින්ඔතුනි ඇතිරුණා. ඊළඟට පොකුරු මල් වැස්සක් වැහැලා මුළු පාර පුරාවට මේ මල් වැස්ස ඇතිරුණා. සිහින් වැස්සක් ඇවිල්ලා උඩට මතුවෙන දූවිලි යටපත් කළා. පාර දෙපැත්තේ ඉඳලා අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වාම දජපතා කෙස වුණා. මොකටද? ලෝතුරා බුදුරජාණන් වහන්සේව පිළිගන්න. මේ ආශ්චර්යම සිදුවීම් ටික දැක්කම භික්ෂුන් වහන්සේලා දැන් මේක දැකලා ඔක්කොම ඉවරුණයින් පස්සේදී භික්ෂුන් වහන්සේලා රැස්වෙන මණ්ඩමාලේ ඉඳගෙන දැන් කතා වෙනවා. බුද්ධානුභාවේ නම් මහා ආශ්චර්යයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ දැනගෙන විමසලා කියනවා, මහණෙනි, මේ තරම් ආශ්චර්යමත් ලක්ෂණ ගණනාවක් සිද්ධ වුණේ බුද්ධානුභාවයකින්වත්, නාගානුභාවයකින්වත්, දේවානුභාවයකින්වත්, බ්‍රහ්මානුභාවයකින්වත් නෙවෙයි. මා විසින්ම පෙර සංසාරේ කරන ලද පින්කමක නිස්සන්ද ඵලයක් හැටියට. මොකද ඒ පෙර සංසාරේ කරපු පින්කම? එක්තරා කාලයක හිටිය පින්උතුණි සංක කියලා බමුණෙක්. මේ බමුණට හිටිය පුතෙක්, පුතාගේ නම තමයි සුසීම. මේ පුතා එක්තරා ශිල්පායතනයක පින්ඔතුනි ඉගෙන ගත්තා. අධ්‍යාපනයේ ලබලා කාලයක් යනකොට මේ පුතා පිළිබඳව තොරතුරක් දන්නේ නැති නිසා තාත්තා පුතාව හොයාගෙන නගරෙට ආවා. අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා බලනකොට හොයලා බැලුව පුතා කොයිද කියලා දැනගන්න ලැබුණා. පුතා ඉගෙනගෙන ඉවර වෙලා මහණ වෙලා පසේ බුද්ධත්වයේ ලබලා පිරිනිවන් පාලත් ඉවරයි කියලා. මේ කහපු සංක බමුණාට අප්‍රමාණ වේදනාවක් දැනිලා පොළොවේ හැපි හැපි අඬන්න ගත්තා. ඊට පස්සේ මේ පසේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය ළඟට ගියා. ගිල බලද්දී චෛත්‍ය වටේට පොළොවේ තනකොළ වැවිලා
මේ බමුණක් කළේ අතින් තනකොළ ඉවත් කළා. මුල් කෑලි කෝටු කෑලි ඉවත් කළා. ඊළඟට තමන්ගේ උතුරු සරු අරගෙන ඇවිල්ලා වැලි පුරවලා අර චෛත්‍ය වටේටම වැලි ඇතිරෙව්වා. දෝතින් වතුරාගෙන ඇවිල්ලා චෛත්‍ය මළුව වටේටම පින් උතුණි වතුර ඉස්සා වැලි වලින් දූවිලි එනමට. වනේ වනමල් කඩාගෙන ඇවිල්ලා ඒ චෛත්‍යට පුෂ්පෝපහාරයක් කරා. අවසානයේ තමන්ගේ උතුරු සළුව කොඩියක් කරලා චෛත්‍ය ළඟ තැන්පත් කරලා වන්දනා කරලා නික්ම ගියා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, එදා ඒ සංකනම් බමුණා වෙන කවුරුවත් නෙවෙයි, අද බුදු වෙච්ච මාමයි. එදාර චෛත්‍ය මළුව වටේටම තනකොළ ගස් ගලවපු නිසා තමයි අද විශාලා මහනුවරට යනකම්ම මේ පොළොවේ තිබිච්ච තනකොළ ගස් ගැලවිලා මේ පොළොව සම මට්ටමක් බවට පත් උනේ. එදා මම උතුරුසලුවෙන් වැලි අතුරුපු නිසා තමයි අද විශාලා මහනුවරට යනකම්ම මේ මහ පොළොවේ සිහින් වැල්ලක් ඇතිරුනේ. එදා මං දෝතින් වතුර ඉහිපු නිසා තමයි මේ වැල්ලට පොකුරු වැස්සක් වැස්සේ. එදා මම වනේ වනමල් කඩාගෙන පූජා කරපු නිසා තමයි විශාලා මහනුවරට යනකම්ම මල් වලින් මට පූජාවක් ලැබුණේ. එදා මම මගේ උතුරු සළුව කොඩියක් කොට පූජා කරපු නිසා තමයි අද අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වාම මේ දජපතා කෙස වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ බුදුහාමුදුරුවෝ කරන ලද පින් නිසා තමයි පින්ඔතුනි උන්වහන්සේට සංසාරයේ මේ සියල්ලක්ම ලැබෙන්නේ. බලන්න පින්ඔතුනි, උන්වහන්සේ දීපු දාන පාරමිතාව කොච්චර ඉහළද කියලා කියනවනම් අදටත් පින්ඔතුනි මේ බුදුහාමුදුරුව වෙනේ කොච්චර ලැබෙනවද බලන්න. දීමේ තිබෙන ආනිසංසය මට පින්ඔතුනි අද ඔබ මේ දවස් ටිකේ සිව්පසෙන් උපස්ථාන කළේ ඇයි? බුදුරජාණන් වහන්සේ නිසා. දැන් මම ගිහි තරුණයෙක් හැටියට මේ රටට ආවන ඔය ඇත්තමට මේ විදිහටම සලකයිද? සෝමචන්ද්‍ර මහත්තයා ගේදේද? ඔය ඇත්තමට මේ වගේ ගෙනල්ලා ගෙවල් වලට ගිහිල්ලා ආහාර දෙයිද? නෑ. හැබැයි බාකියතුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වුණු නිසා තමයි මට ලැබුණේ. එහෙනම් මේක මගේ පිනකටත් ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි කාගේ පිනක් නිසාද මට මේ ටික ලැබුණේ? බුදුරජාණන් වහන්සේගේ පින නිසා. මේ අපි ඔක්කොටම ලැබෙන්නේ කාගේ පිනටද? බුදුරජාණන් වහන්සේගේ පින නිසා. එනිසා මා ඔබට මේ දවස් ගණනාව පුරාවටම දේශනා කළේ වැඩිපුරම මගේ අවධානය යොමු වුණා බුද්ධෝපස්ථානයේ පිළිබඳව ඇත්තොන්ට කියලා දෙන්න. ඔබ බුදුන් සරණ යවන් නැති තාක් කල් මේ නිවන් මගට ඔබව ගන්න කවදාවත් පුළුවන් කමක් නැහැ. එනිසා අපි ඔබට ධර්මයෙන් අනුශාසනා කරා. සියලුම කරුණු අපි දේශනා කරේ ධර්මයේ තිබෙන ආකාරයට විස්තර කරමින්. එනිසා අපි විශ්වාස කරනවා මේ දවස් ගණනාවටම අපි යම්කිසි දහමක් ඔබට දේශනා කරා නම් ඔබ මා වෙනුවෙන් යම්කිසි ප්‍රතිඋපකාරයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කරන්න එකම එක ප්‍රතිඋපකාරය ඒ තමයි මේ කියපු විදියට මේක තවත් උසස් කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට සලකන්න පුළුවන් තරම් උනන්දු වෙන්න.
හැම වෙලාවකම හිතන්ඩ මගේ උතුම් පූජාව ජීවමාන බුදුරජාණන් වහන්සේ දෑත තබල පිළිගත්ත කියලා. ඒ සංඥාව හදවතේ ඇති කරගන්න. මං ඔබට නිතරම කියන්නේ පුළුවන් තරම් උසස්ම වෙන විදියට දෙන්න බලන්න හැම වෙලාවකම. තමන්ට කරන්න පුළුවන් උසස්ම මට්ටම මොකද්ද? ආන්නේ ඉහළම මට්ටමින් පින්ඔතුනි බුදුන්ට සලකන්න. ආලෝක පූජාවල් නිකම්ම නිකම් පහනක තියන්නේ නැතුව ඒ පහන පින්ඔතුනි බොහොම ලස්සනට පිරිසිදු කරලා තියන්න. බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරට ආලෝකයක් අපි දෙන්නේ මල්වට්ටිය උනත් ලස්සනට සකසල පින්ඔතුනි ලස්සනට තැම්පත් කරන්න අරගෙන ගිහිල්ලා. පැංවීදුරෝ වුණත් බොහොම පිරිසිදුව පුරවල ඒක ලස්සනට ගිහිල්ලා තැම්පත් කරන්න. ඔය ගොඩක් ඔය සුවඳ වර්ග පාවිච්චි කරනවා නම් මම ගොඩාක් කැමති. මකමැතිම දියත් තමයි තින් මේක ඔය ඇත්තන්ට වෙනස් කරගන්න බැරි වෙයි එක පාටම. දැන් අපි සාමාන්‍යයෙන් පින්ඔතුනේ අපි සුවඳ ගහන්න මොනවද පාවිච්චි කරන්නේ? මට අතුස්සන්න බලන්න සුවඳ ගහගෙන යන්න කොහේ හරි හඳුන් කූරක් ඇඟේ තවරගෙන යන කෙනෙක් ඉන්නවද මෙතන? ඈ නෑ නේද? අපි පොඩි පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා නේද? ඈ දැන් මේක එක පාට මොළුවට දාගන්න එපා. මම පොඩි අදහසක් කියන්නේ. සුවඳ කූර පූජා කරන්න කමක් නැහැ. නමුත් ඉතියක හදලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕන කාරණාවක්. අපි වෙනුවෙන් දුක් විඳපු ලෝතුරා බුදුහාමුදුරුවන්ට පුළුවන් තරම් උසස්ම විදියට දෙන්න බලන්න. පුළුවන් තරම් උසස් විදියට. ගොඩක්ම වටිනවයි පර්ෆියුම් වර්ග පාවිච්චි කරන්න පුළුවන් නම්. මොකද ඔකේ අදහස් එන්නේ සුවඳ. සුවඳ තමයි අදහස් එන්නේ. අපි පූජා කරන්නේ මොකද? බුදුරජාණන් වහන්සේට සුවඳක්. එතකොට ඒ සුවඳ රඳා පවත්වන විදියට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. බුදු කුටිය ඇතුළ සුවඳවත් වෙන විදියට දැන් ඔය මේ රටවල මං හිතන්නේ තිබෙනවා. මම හිතර මගේ කාමරෙත් තිබුණා දුකද ඔටෝ ෆ්‍රෙෂ් වෙන සුවඳ එකක් නේ. බුදුහාමුදුරන්ගේ බුදු කුටිය ආන්නේ වගේ එකක් තැම්පත් කරන්න බලන්න. මම මේ පොඩි අදහස් ටිකක් මේ කියාගෙන කියාගෙන යන්නේ මොකද මම ඔබට ඊයේ කිව්වේ මේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය නැති වුණොත් ආය මහා කල්ප අසංඛ්‍යයක් ඉන්න වෙනවා මේ වගේ වෙල බුද්ධ උපස්ථාන කරන්න. මහා කල්ප අසංඛ්‍යයක් ඉන්න වෙනවා. මේ ලැබිච්ච වෙලාවේ පුළුවන් තරම් උසස්ම වෙන විදියට පූජාවල් කරන්න බලන්න. මොකද මම මේ කියන්නේ දැන් මම මේ දවස් ටික පුරාවටම මේ බුද්ධ උපස්ථානය ගැන මට විශේෂ අවධානයක් යොමු කරවන්න ඕන කමක් ඇති වුණා. එකම දෙයයි මම අපේ සෝමචන්ද්‍ර මහත්තයටත් කිව්වා මෙහෙට වඩිනකොට මම ලංකාවේ හිටිය ප්‍රසිද්ධ හාමුදුරලා කිහිප දෙනෙකුගෙන් ඇහුවා දැන් ඕමාන් රටේ කොහොම මිනිස්සුද ඉන්නේ. මොකද යාලට අරමුණු වෙන විදිහට බණක් කියන්න ඕනනේ. සමහර සාමිනහන්සලා කිව්වේ මෙද පෙරදිග රටවල් අතර තියෙන උන්වහන්සේලා දැකපු ගෞරවය ඉහළින්ම තියෙන මිනිස්සු ඉන්න රටක් තමයි කො ඕමාන් රාජ්‍ය. බොහෝ මුසස් ස්වාමින් වහන්සේලා කිව්වේ මේ වචනේ. බලන්න ඔබ ලබලා තියෙන ගෞරවය උන්වහන්සේලාගේ කොච්චර හිත් දිනාගෙන තියනවද කියලා. ඒ ගෞරවය ඔබලාට ලැබුණේ ඔබලාගේ ඒ නිහත් අනතිමානී කම නිසා. ඇත්තටම මම එක දෙයක් දැක්කා. මේ රටට ඇවිල්ලා යන නිසා කියනව නෙවෙයි. සාමාන්‍යයෙන් මගේ සිරිතත් තමයි වරදක් දැක්කොත් දැකපු තැන කියලා දෙනවා. ඒකයි මගේ සාමාන්‍ය සිරිතක්. මොකද මම හැම වෙලාවකම එකම දෙයක් හිතනවා. මෙහෙම මොකක්ද දන්නවද? කවුරු හරි මිනිස්සෙක් හම්බුනොත් මම හිතන්නේ මේ ජීවිතේ මේ මිනිස්සයා හම්බෙන අන්තිම වතාව මේ. මට ආයි හම්බෙද දන්නේ නැද්ද දන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ වරදක් දැකලා ඒක මම දැකලා වහගෙන හිටියොත් මොකද වෙන්නේ? කවදා හරි දවසක බුදුහාමුදුරුව කෙනෙක්ගේ ඉස්සරහා මට චෝදනා ලබන්න වෙනවා. මොකක්ද දන්නවද චෝදනාව?
ඒ කෙනා කවදාහරි දවසක නිරයට ගියොත් බුදුරජාන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලයක මට බුදුහාමුදුරු චෝදනා කරනවා, එදා මේ මහණ මේ තැන වැඩ හිටියා, එදා මේ මහණට මේ වැරද්ද මෙයාගේ හදන්න තිබුණා, නමුත් එදා හැදුවේ නෑ. කොහොමද කෝටි ලක්ෂයක් සක්වලවල ඉන සියලුම දෙව්බඹු නිස්සරහ බුදුහාමුදුරුවන්ගේ නින්දාවක් ලබන්න උනො? මේ ලෝකේ තියෙන ලොකුම නින්දාව. ඒ නිසා මම මේ කිව්වේ යම් වරදක් දැක්කොත් ඒක කල්යාණ මිත්‍රත්වයෙන් පෙන්වලා දෙන්නේ කෙනාට. මොකද ඒ වෙලාවේ හිතරී දෙන්න පුළුවන් එයාගේ කමක් නැහැ. දැන් මම කියන්නේ හැම වෙලාවකම මගේ යම් අඩුපාඩුවක් තිබුණත් මට පෙන්වලා දෙන්න. ධර්මයෙන් යමක් තියෙනවනම් ඒක ගොඩක් වටිනවා. මොකද අපි තාම තරුණ ස්වාමීන් වහන්සේලානේ. මං ඒක හැම කෙනාටම කියනවා. කවුරු හරි වරදක් පෙන්වලා දුනොත් මං ඒක බොහෝම අනතිමානීව බාර ගන්නවා. ඒ වගේම තමයි කෙනෙකුගේ වරදක් දැක්කොත් දැකපු තැන ඒක පෙන්වලා දෙන්න. මම මේ කතාව මෙතන කිව්වේ ඇත්තටම මමත් ගොඩාක් අත්දැකීමෙන් ලැබුවා ඔබ ගැන, මේ රටේ ගැන, මේ රටේ මිනිස්සු ගැන. බොහෝම අනතිමානීව ඒ වගේම කියන දේ අහලා ඒ විදියටම ක්‍රියාත්මක කරන පිරිසක් මං ඒක හොඳට අත්විඳා. ඒ නිසා මේ වැඩපිළිවෙළවල් මීට ඉස්සරහට මීටත් වඩා හොඳට දියුණු කරගෙන යන්න. මොකද අපේ මේ පින්වතුන් නිතරම කියන එක, ඔය ඇත්තන්ට ලංකාවට ගිහිල්ලා නම් මේවා මේ විදියට නම් කරන්න බැරි වෙයි. මීට වඩා ගොඩාක් අමාරුයි ලංකාව වැඩ කරන්න ගියාම. හැබැයි මේ වෙලාවේ ඔබට නිදහස ලැබිලා තියෙනවා. තෙරුවන් වැඩ ඉන්නවා. මේ සියල්ලක්ම වැඩ ඉන්න මේ වෙලාවේ ඔබට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම තියෙනවා. දැන් තියෙන ඔබේ කැපවීම විතරයි. ඒ නිසා හැම වෙලාවකම හිතන්නේ දේ, හැම මොහොතකම මේක අදිෂ්ඨාන කරන්ඩ, නිරන්තරයෙන්ම ඔබ ජීවිතේ එකම දෙයක් කරන්න, දවසකට එක බණපදයක් අහන්න. ඒක නිකන් පුරුද්දක් හැටියට කරන්න. දැන් හැම කෙනාගේම අතේ ජංගම දුරකථන තියෙනවා. මටත් එකක් අරන් දුන්න සෝපචන්ද්‍ර මහත්තයා. ජංගම දුරකථනයක් අරන් දුන්නාද? හැම කෙනාගේ මතේ තියෙනවා. ඉතින් මේ ඒකේ ඔය බණක් අහන්න හොඳ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා බණ කියන. අර මං අර කිව්වේ එදා ආතාපි කියලා වෙබ්සයිට් එකක් කිව්වේ ඔය ඇත්තොන්ට. ඒකේ බණ තියෙනවා අහන්න. ඊළඟට මේ ඔය කෝරළෑගම සරණතිස්ස හාමුදුරුවෝ කියලා හොඳ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. YouTube එකේ ගොඩාක් බණ තියෙනවා. දවසකට එක බණක් අහන්න, එක බණක්. එතකොට අපේ වෙන්නේ මොකද්ද? අපේ මනස දන්නේම නැතුව ධර්මයෙන් අයින් වෙන්නේ නැහැ. මේ මම මේ කියන්නේ මගේ ජීවිතෙත් කරන ප්‍රතිපatti මම මේ. මගේ ජීවිතෙත් කරන ප්‍රතිපatti මම මේ කියන්නේ. ඒ නිසා එහෙම කරන්ඩ ඒ විදියට ඒක පුරුදු කරගෙන යන්න ඔබට ගොඩාක් මේ ධර්ම මාර්ගෙන් ඉහළටම යන්න පුළුවන්. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා මේ කිට දින කිහිපේ පුරාවට ඔබ ඇත්තටම අපටත් සිව්පසෙන් බොහෝ උපස්ථාන කළා. අපි බොහෝම සතුටු වෙනවා ඔබ වැනි පින්වත් පිරිසක් වෙනුවෙන් මේ වැනි කාර්යභාරයක් ඉෂ්ට කරන්ට අපට අවස්ථාව සලසා දීම පිළිබඳව. ඒ වගේම මේ සියලු කටයුතු සිදු කරන්ට සෑම වෙලාවකම මූලික වෙච්ච හැම දිනාටම අපි මේ වෙලාවේ කෙටි පුණ්‍යානුමෝදනාවක් කරනවා. කාලය ගොඩාක් ඉක්මලා තිබෙන නිසා විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවේ මේ පින්කමේ අද දායකත්වයේ දරන්නේ කුසුම් මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. එයත් බලාපොරොත්තු වෙනවා ඕමාන් රාජ්‍යයේ රටපාලනය කරනු ලබන සුල්තාන් කාබුස් රජතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ ප්‍රාර්ථනා කරන්නට. එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ ලැබේවා. චතවර්ෂාධික කාලයක් බොහොම නිරෝගිමත්ව වාසය කරන්නට එතුමාණන්ට මේ පින් අනුමෝදන් වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් අපි මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඊයත්ංගේ ඒ උපදේශය නොහිටින්න ඔයතොට මෙවැනි කාර්යභාරයක් කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ඒ මනා කැපවීම අපි සැබවින්ම අගය කරනු ලබනවා. ඔබට
තෙරුවන් සරණ යන අවශ්‍ය කරන පසුබිම මේ ස්ථානයේ හදලා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරපු ඒ සියලු නිලධාරීන් ඉදලාම වර්තමාන තානාපතිතුමන් ප්‍රධාන හැම කෙනාටම අපි පින් දෙනවා. ඒ හැම දිනාම පින් අනුමෝදන් වේවා. ඔවුන්ට සසර සුවපත් වීම පිණිස මේ පින් අනුමෝදන් වේවායි සාදෝ කියා අපි පින් අනුමෝදන් කරමු. එවැගේම කුසුන් මහත්මියගේ පරලෝක සැපත් ආදරණීය මවවන W.A. එමලින් නෝනා මවටද, එවැගේම ආදරණීය පියාවන ඩේවිඩ් සිඤ්ඤෝ පියාණන්ට සහ පරලෝක සැපත් සිරි ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම සඳුනි පබසර දියණියට මේ දිනවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ආදරණීය දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි සාදෝ කියාසෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඊමිය පරලෝකයේ ඥාතින්ට පින් අනුමෝදන් වේවා. යැත්තන්ගේ පරලෝකී ජීවිතයන් සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සඳුනි පබසර දියණියට උසස් පෙළ විභාගෙන් විශේෂ සාමාර්ථ ළඟා කරගෙන සරසවි වරම් ලබාගෙන තමන්ගේ අධ්‍යාපන ගමනෙන් ඉහළටම ගමන් කොට අනාගත අභිමතාර්ථයන් සපුරා ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ජානකී මහත්මියගේ තම ආදරණීය මව වන YL කමලාවති මෑණියන් හදිසි ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගතව සිටිනවා. ඒ වගේම එතුමියට අපි මේ වෙලාවේ පින් දෙනවා. ඉක්මන්ම නිරෝගී සුවය ලැබේවා, කායික සුවය මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේම පත්තම් පෙරුව මහතාගේ පරලෝ සැපත් ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බණ්ඩාර මහතාගේ පරලෝ සැපත් ආදරණීය මවවන සෝමා කුමාර රණවර්ක මෑණියන් කියන මියත්තන්ටත් පින් දෙනවා. ඒ හැම දිනාමත් පින් අනුමෝදන් වී පරලෝකීය වශයෙන් සුවපත් වේවායි සාදෝ කියා පින් දෙනවා. ඒ වගේම අද දවස වන විට අපට මෙතෙක් වෙලා 25 වෙනි දින මේ රටට එන වෙලාවේ ඉඳලාම මේ මොහොත දක්වාම සියලු ආකාරයට කටයුතු කරපු හැම දිනාටම කෙටි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අප මේ රටට වැඩම කරන්නට මූලිකත්වයේ ගත්තෝ ඒ හැම දිනාටමත් විශේෂයෙන්ම දායක සභාවේ සභාපතිතුමන් නැදුළු දායක සභාවේ පින්වත් හැම දිනාටමත් මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඉතින් සභාපතිතුමන් ලංකාවේ ඉඳෙද්දි අපට කතා කරලා අපව සම්බන්ධ කරගෙන අපට බොහෝ සීමේ වෙනුවෙන් එතුමාගේ සහයෝගය ලබලා දුන්නා. ඉතින් අපි එතුමාටත් මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා. ඒ ඇතුළු දායක සභාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් විශේෂයෙන්ම පින් දෙනවා. ඒ වගේම අපට මේ රටට වැඩම කරන්නට ඒ ගුවන් ටිකට් පත සපයා දීමේදී තම දායකත්වයේ දරුවේ මාරේ ජයතිලක පින්වත් මෑණියන්, ඉතින් මේ මෑණියන්ට අපි විශේෂයෙන්ම පින් දෙනවා. එතුමිය දායකත්වයේ දරන්ට යෙදුනේ ධර්ම රත්නයක් මේ ලංකාවට මේ රටට වැඩම කරන්න ධර්ම දාන මේ පින්කමකේ සිද්ධ කරේ. ඉතින් එතුමිය අප්‍රමාණ සතුටක් ලබાવી මේ පින්කමෙන්. මොකද තමන්ට බොහෝ ධර්ම දානයක් කරන්නට දායකත්වයක් දරන්නට පුළුවන් කමක් ලැබුණා. එතුමියටත් මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒ වගේම ඒ සම්බන්ධෝ ඒ සඳහා සම්බන්ධ වුණු මේ මාලි මාලාකාන්ති මහත්මියටත් මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ රටට වැඩම කරපු වෙලාවේ වැඩම කරපු මොහොතේ ඉඳලාම අද මේ මොහොත වනතෙක්ම තමන්ගේ නිවස සංඝරත්නයට පූජා කරලා ඒ සිව්පසෙන් උපස්ථාන කරමින් අපට බොහෝම ගෞරවයෙන් කටයුතු කිසිදු අඩුපාඩුවකින් තොරව සිදු කරපු සෝමචන්ද්‍ර මැතිතුමන්ටත් ලලනි මැතිනියටත් පින්වන්ත දෙපළට අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම ඒ සඳහා උන් දෙපළට සහයෝගය දැක්වූ පාලිත මහත්මාටත් ඒ වගේම කුමා මහත්මාටත් මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒ හැම දිනාටම මේ සියලු ධර්ම දානයන්ගෙන් කරගත්තා වූ සියලු පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් සසර සුවපත් වීම පිණිස මේ පින් අනුමෝදන් වේවායි සාදෝ කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපට වීසා බලපත්‍රය සඳහා බරපැන දරූ මදුමාලි සමරවීර මහත්මියටත් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඒ ඇත්තන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. ඒ වගේම තානාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්. ඒ වගේම මේ දවස් කිහිපේ පුරාවටම අපිව
වඩම්වාගෙන ගියපු වැඩම කරවපු සියලුම රියදුරු මහත්මරුන්ටත් ඒ වාහනවලින් තම තමන්ගේ වාහනවලින් වඩම්වාලා ඒ පහසුකම් ලබා දුණු පින්වන්ත හැම දිනාටමත් අපි මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒත්තන් හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මේ වෙලාවේ සාදුකාර දීලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සියලු කටයුතු වලදී බොහෝම පෙරමුණේ අරගෙන මේ කටයුතු බොහෝ දෙයක් සිදු කරනු ලබන විශේෂයෙන්ම මේ පන්සලේ බොහෝ කටයුතු වලදී මූලික වෙලා කටයුතු කරන ඒ පිරිස ඇත්තටම නොහිටින මේ ඇත්තන්ට මේ කාර්යභාරය කරන්න බොහෝ අපහසුයි. රාජකාරී කටයුතු කරන වෙලාවේ මේ සියලු කටයුතු වලට මූලික වෙලා කටයුතු කරනු ලබන ඒ තරුණ පින්වත් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පින්වන්ත පිරිසට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අපි දැක්කා ඒ දරුවෝ ටික, ඒ වගේම මේ අර නෝනා මහත්මිය නම නම් මට මතකත් නැහැ. ඉතින් ඒ ඇත්තෝ ඒ හැම දිනාම මේ විශේෂ කැපකිරීමක් මේ වෙලාවේ සිද්ධ කරන්නට යෙදුනා. ඉතින් ඒ හැම දිනාටම අපි පොදුවේ පින් දෙනවා. මොකද අපි දැක්කා ඒ දරුවෝ ඒ පිරිස දුවල පැනලා මේ කටයුතු සිදු කරන්න පුදුමාකාර ශක්තියකින් කටයුතු කරා. ඉතින් අපි ඒක ඇස් දෙකෙන් දැක්කා. ඉතින් ඒ හැම දිනාටම අපි මේ වෙලාවේ විශේෂයෙන්ම පින් දෙනවා. මේ කටයුතු කරන්නට ඔවුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔවුන්ට තව තවත් මේ පින්කම් සද්ධාවෙන්ම කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒ වගේම අපට මේ දින කිහිපේ පුරාවටම දානමානාදී පින්කම් සිද්ධ කරලා දන් දුන්නු, ගිලම්පස පූජා කරපු, කරපු, ඒ වගේම පරිස්කාර පූජා කරපු, මුදල් පරිස්කාර පූජා කරපු හැම දිනාටම අපි මේ වෙලාවේ පින් දෙනවා. තමන් වචනයකින් හරි අනුග්‍රහයක් දැක්වුවා නම් ඒ හැම දිනාටම පින් දෙනවා. විශේෂයෙන්ම අපට ලංකාවේ ඉඳෙද්දි නිතරම කතා බහ කරලා අපේ තාත්තගේ පියාණන්ගේ පින්කමටත් විශේෂ දායකත්වයක් දරුව අපේ අයිරංගනේ මෑණියන්. ඉතින් එතුමියටත් මේ වෙලාවේ විශේෂයෙන්ම පින් දෙනවා. ඉතින් ඒ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම මේ සිදු කරගත්තා වූ ධර්ම දානමේ උතුම් පුණ්‍යක්‍රියාව අනුමෝදන් වේවා. ඒ සාදු 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 කිය අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. අවසානයේ සිදු කරගත්තා වූ සියලු පින්කම්වල බලයෙන් ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. හොඳයි, දෙවියන්ටත් මීගේ ඥාතින්ටත් පින් දෙමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. ඉදම් මේ ඥාතේ නං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේ නං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේ නං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරන ලද සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මම පින් දෙනවා මා මේ ලෝකෙට බිහි කර මාගේ ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම මියගිය මාගේ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ රටට වැඩම කරන වෙලාවෙත් මාව ගුවන්තොටුපොළට ගෙනත් දාලා විශේෂයෙන්ම අවුරුදු ගාණක් පුරාවටම මාව රැකබලාගෙන මාව බලාගන්න ඩුබයි රාජ්‍යයේ සේවය කරන සරත් පියාණන්ටත්, ඒ වගේම කුමාරි මෑණියන්ටත් මේ පින්වන්ත දෙපළට මම විශේෂයෙන්ම පින් දෙනවා. ඔබට අද ශාසනික පුත්‍රයෙක් හැටියට මාව මේ විදියට දැක බලා ගන්න පුළුවන් උනේ ඔවුන් තමන්ගේ නිවස తాවකාලිකව ලංකාවේ මට පූජ කරලා මාව ඒ ස්ථානයේ වඩා හිඳුවාගෙන මගේ ශාසනික ගමනට ලොකු උපකාරයක් කරනවා. අම්මා තාත්තා දෙන්නෙක් වගේ මාව රැක බලා ගන්නවා. ඉතින් ඒ දෙපළට විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒ දෙපළටත් මේ වෙලාවේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ කුමාරි මෑණියන් තමයි මාව ගුවන්තොටුපොළට වඩම්වාගෙන ඇවිලේ සියලු කටයුතු සිද්ධ කළේ. ඉතින් ඒ දෙපළට පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තන්ගේ දරුවන් තුන්දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මා පැවිදි කළ මාගේ ගුරු දේවෝත්තමයාණන්ටත් පින් අනුමෝදන් වේවා. මේ ශාසනික ජීවිතයේ මේ මොහොත දක්වාම මට
දන්දුන්න උපකාර කරපු දායකයින්ටත්, එවගේම මට ගුරුහරුකං කියා දුන්නු සියලුම කල්යාණ මිත්‍ර ගුරුවරුන්ටත්, එවගේම මාව මේ ධර්ම මාර්ගයේ යවන්නට විශාල කැපකිරීමක් කරමින් මට මේ ධර්මයේ කියා දෙන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයාණන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම පින් අනුමෝදන් වේවා. ඔවුනොවුන්ගේ සංසාර ජීවිතය සුවපත් කරගන්නට මේ පින් අනුමෝදන් වේවායේ සාදු 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 කියා පින් අනුමෝදන් කරනවා. එහෙමනම් හැම දිනාම වන්දනා කරගන්න ආශිර්වාද ගාථාව කියන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ.